අපේ තරුණ දරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ රාජනායකයා බවට පත් වූවහම තමා තුළ රට පිළිබඳව තිබෙන ඇල්ම ආදරය සහ ගෞරවය සංකේතාත්මකව ප්‍රකාශයට පත් කළේ පොදු තාපවල චිත්‍ර ඇඳලා ඒ මගින් තමයි ඔවුන්ගේ හැඟීම පිට කළේ. ඒ මගින් ඔවුන් රටට පණිවිඩයක් දුන්නා, සමාජයට පණිවිඩයක් දුන්නා. අපි අපේ රට ලස්සනට තියාගමු. ඔවුන්ගේ ආවේණිය විසින් අද වෙනකොට විශ්වවිද්‍යාල ගුරුවරු ගහන පෝස්ටරේ නතර වෙලා තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරක මහනා ගොඩනැගූ මතය විසින් පෝස්ටර් ගහන්නම ප්‍රසිද්ධ වෙච්ච දේශපාලන පක්ෂයක් පවා දැන් ඒක දෙවතාවක් හිතන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඔබට පේනවා මගතුට යනකොට ටෙලිවිෂන් පෝස්ටර් එහෙම අද දුරුවට දක්න්නේ නැහැ. ඊයේ විප්ලවය කලේ නීතිවරි දෙවේ විප්ලවය කලේ මේ තරුණ දරුවෝ. එයාගේ භාවමය ප්‍රකාශනයේ විසින් සමාජයේ සිද්ධ වුණා ඒ අනුව හැඩගැහෙන. අපි අපේ ඉස්සරම ආචාර්ය පල කරන අය දරුවන්ට ඔවුන් ඉතාම පැහැදිලිව අපේ සමාජයේ ට්‍රෙන්ඩ් එකක් ප්‍රබලතාවක් නිර්මාණය කරපු පරම්පරාවක්. ඒ පිළිබඳව අපේ ගෞරවය උත්පිටවනවා. අපිට ඕන වුණා ඒ දරුවන්ගේ ඒ විශිෂ්ටත්වයට ඇගයීමක් කරන්න. ශිල්ප සභාවේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම පෞද්ගලික මාධ්‍ය ආයතනයේ තරුණ ග්‍රාහකත්වයට ලබාගෙන මේ තරුණ දරුවන් අද මෙතනට එකතු කරලා ඔවුන්ට අපේ රටට අරන්නේ සම්ප්‍රදායික චිත්‍ර නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කරලා දුන්නේ. මෙන්න මෙතනින් නතර වෙන්නේ නැහැ. ඔබගේ නිර්මාණ හැකියාව ඉහළ මට්ටමකට ගෙනවි ඒ වගේම චිත්‍ර සඳහා තිබෙන අපේ රටේ වෙළඳපොළේ ඔබගේ නිර්මාණයට පිළිගැනීමක් ලැබෙන ආකාරයේ තත්ත්වයක් ඇති කරගැනීම දක්වා අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. අවසාන වශයෙන් මම අමාත්‍යංශ ලේකම්තුමාට ඒ වගේම ජාතික සිසු සභාවේ සභාපතිතුමාට සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. විශේෂ බාර අමාත්‍යවරයා ඇතුළත මේ තරුණ දරුවන් වෙනුවෙන් මේ කටයුත්ත සංවිධානය කිරීම ගැන. අවසාන වශයෙන් දූදරුවනි, ඔබ ජීවත් වෙන රටට ආදරය කරන දරුවෝ, ජීවත් වෙන රට ලස්සනට තියාගන්න ඕන කියලා හිතන දරුවෝ, ඒ කියන්නේ ඔබ ඉතාමත්ම ලස්සන දරුවෝ. ඒ ලස්සන දරුවන් අපි කිසිසේත් තනි කරන්නේ නැහැ කියන පණිවිඩය නැවතත් දෙමින් මගේ වචන ස්වරූපය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.